අපි පසුගේ 25 වෙනිදා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය රට හදන සෞභාග්‍ය දැක්ම තමුන්නාන්සේලාට ඉදිරිපත් කළා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි පසුගිය වසර 4 පමණ තුල මේ රටේ බුද්ධිමතුන් වෘත්තිකයන් විවසායකයන් එවැගේම ව්‍යාපාරිකයන් මේ අයගේ සහභාගීත්වයෙන් මේ රටේ තිබෙන ප්‍රශ්න පිළිබඳ අවබෝධයක් ලබාගෙන ඒවට විසඳුම් හැටියට ඉදිරිපත් කරපු විසඳුම් තමයි මේ තියෙන්නේ. ඒ වගේම තමුන්නාසල දන්නවා ගම සමග පිළිසඳරක් ඒ ව්‍යාපෘති යටතේ තමුන්නාන්සලගේ අදහස් අපි ගත්තා. මෙහි අඩංගු කරුණු සියල්ලක්ම ප්‍රායෝගික කරුණු. එනිසා මේවා සියල්ලක්ම ක්‍රියාත්මක කරන්නට පුළුවන්. මම තමුන්නාන්සලට පොරොන්දු වෙනවා මගේ දුර කාලය තුලදී මෙහි අඩංගු සියලුම කරුණක්ම ක්‍රියාත්මක කරනවායි කියන එක මම තමුන්නාන්සලට සාතිකයක් දෙනවා. ඒ වගේම අද මම නාත්තන්දියට එන අතරමඟදී මට හම්බ වුණා ගම්වැසි ප්‍රදේශවාසීන් පිරිසක්. එයාගේ මං ඇහුවා තමුන්නාසලාට මොනවද අවශ්‍ය අපි මොනවද රජය කළ යුත්තේ කියලා. ඒ හැම එක්කෙනෙක්ම කිව්වේ අපේ රට බාර බේරලා දෙන්න. අපිට නැවතත් අපේ රට ආරක්ෂා කරලා දෙන්න කියන. මේ පණිවුඩය තමයි සෑම ප්‍රදේශයකින් සෑම කෙනෙක්ගේම අපිට ලැබෙන පණිවුඩය මේ රට බේරලා දෙන්න කියන පණිවුඩය. තමුන්නාන්සලා දන්නවා අපි එදා රට මේ රට බේරලා දුන්නා. ත්‍රස්තවාදීන්ගෙන් මේ රට බේරාගත්තා. මහින්ද ජනාධිපතිතුමාගේ නායකත්වයේ යටතේ මම ආරක්ෂක ලේකම්වරයා හැටියට එදා අවුරුදු 30ක් පමණ කාලයක් තිස්සේ ඇදී ඇදී ගිය ත්‍රස්තවාදය විදේශීය උපදේශකයෝ මේ රටේ උපදේශකයෝ හැම දෙනෙක්ම මට කිව්වේ මේක හමුදාමේ මාර්ගෙන් නම් විසඳන්නට බෑ වෙන ක්‍රමයක් හොයන්නට කියලා. නමුත් අපිට විශ්වාසයක් තිබුණා අපි දැනගෙන හිටියා කරන ආකාරය. අපි ඒ හමුදාවල හිටපු නිලධාරීන්ම ඒ හමුදාවල් වල හිටපු රණවිරුවන්ම ඒ පොලිසියේ හිටපු අයම ඒ අයම අපි පාවිච්චි කරේ අපි පිටරටින් ගෙනාවේ නැහැ. නායකත්වය දීලා අපි පැහැදිලි සැලසුම් දීලා අපිට පුළුවන් වුණ අවුරුදු 2.5ක් තුල මේ ප්‍රශ්නය විසඳලා මේ රටේට නිදහස ලබා දෙන්න. අපිට අවබෝධයක් තිබුණා ජාතික ආරක්ෂාව පිළිබඳව. අපි ඒකට ප්‍රමුඛත්වයක් දුන්නා. අපි ත්‍රස්තවාදය පරාජය කරාටත් පස්සේ මේ රටේ නැවතත් ඒ ත්‍රස්තවාදයක් නොයන ආකාරයට අපි ආරක්ෂක සැලැස්මක් යොදලා තිබුණා. රණවිරුවන් පොලිසිය සහ අනිකුත් බුද්ධියන්ස් එදා අපි පොලිසිය තිබුණු TID ටෙරරිස් ඉන්වෙස්ටිගේෂන් ඩිවිෂන් ත්‍රස්තවාදී මර්ධන කොට්ටාසේ CID එක අපරාධ පරීක්ෂණ කොට්ටාසේ අපි ඒ අයව පාවිච්චි කරේ මේ ත්‍රස්තවාදීන් ගැන හොයන්න. ත්‍රස්තවාදීන් ගැන හොයලා ඒ අය ඒ ත්‍රස්තවාදය නැති කරන්නට. නමුත් මේ රජය ඒ ආයතන පාවිච්චි කරේ මොනවටද? දේශපාලන විරුද්ධවාදීන් පසුපස එළඹා යන්න. මාව හිරගෙට ගන්න ගියේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යට. විජේදාස රාජපක්ෂ මහත්මයා දැන් මේ වේදිකාවල පවසනවා එතුමා එදා විරුද්ධ වුණා. කොහොමද ත්‍රස්තවාදය අවසන් කරපු මිනිස්සයව ගන්නෙ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යට? මෙන්න මේ වගේ ඒවා තමයි ඒගොල්ලෝ කරේ. අපේ රණවිරුවන්ගේ මානසිකත්වය කඩා දැම්මා. ඒ අයගේ බලතල අහක් කරා රණවිරුවන්ට ඉඩ දුන්නේ නැහැ පරීක්ෂණ කරන්නට. මට මතකයි
අර මඩකලපේ පොලිස් නිලධාරීන් දෙනෙක් මැරුව අවස්ථාවේදී අපේ හිටපු බුද්ධි නිලධාරීන් විශේෂයෙන්ම අමාත්‍යාංශයේ වැඩ කරපු ප්‍රධාන බුද්ධි නිලධාරියා එයා මට කිව්වා සර් මේකනම් මේ LTT එකක් වෙන්න බෑ මේක මන්තවාදීන්ගේ වැඩක් මම කිව්වා ඔබතුමා කියන්න CID එකට එතුමා කියලා තිබුණා නමුත් අත්අඩංගුවට ගොඩ ගත්තේ කවුද LTT මේක LTT එකේ වැඩක් කියලා ඒ දමිල තරුණයන් දෙන්නෙක් අත්අඩංගුවට අරගෙන ඉරගත කරා නමුත් අන්තිමේදී අර පාස්කු ඉරිදා ප්‍රහාරයට පස්සේ සාරාන් ළඟ ඒ තුවක්කු තිබිලා වුණා බලන්න එදා හරියට ඒ පරීක්ෂණේ කරා නම් දේශපාලන බලපෑම් නැතුව ඒ පරීක්ෂණේ කරා නම් මේ ප්‍රහාරය නවත්තන්නට තිබුණා අපි එදා යොදලා තිබුණු ආරක්ෂක වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම නැවැත්තුවා කොමිෂන් තිබ්බට ඕව තමයි හොයන්න තිබුණේ එදා කෝ අපි ඇති කරපු ඒ ඒකකය මේ පිළිබඳව හොයන්නම අපි ඒකකයක් හදලා තිබුණා නිලධාරීන් පුහුණු කළා තිබුණා ඒ නිලධාරීන් වහක් කළා බුද්ධි අංශ වලින් අහක් කළ වෙන පිට රටවල තනතුරු වලට යවුවා මේ කිසිම අවබෝධයක් නැතුව මේ විද බලපෑම් වලට යට වෙලා වැඩ කරපු හින්දා තමයි මේ තත්ත්වය ඇති වුනේ. ඉතින් අපි පැහැදිලිවම කියනවා අපිට පමණයි එදා මේ ත්‍රස්තවාදී අවසන් කරපු අපිට පමණයි මේ රටේ නැවතත් තමුන්නාන්සලගේ ආරක්ෂාව ලබා දෙන්නට පුළුවන් වෙන්නේ. අර රණවිරුවන් ගැනම විශ්වාසයක් නැති ජාත්‍යන්තරයේ බලපෑම් වලට යට වෙලා විදේශීය අධිකරණ වලට රණවිරුවන්ව යවන්න සූදානම් වෙන අමාත්‍ය මණ්ඩලය ඒ වගේම විබුද්ධි අංශ නිලධාරීන්ව අභූත චෝදනා නගලා හිරගෙවල් වල දාපු අමාත්‍ය මණ්ඩලය ඒ වගේම අපේ මානුෂික මෙහෙම කාලෙදී අපිට විරුද්ධව වැඩ කරපු සමහර රාජ්‍ය නොවන සංවිධානවල ඒ මතවාදවලට යට වෙන ඇමති මණ්ඩලය එයාට කවදාකවත් රාජ්‍ය ආරක්ෂාව ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ අවබෝධයක්වත් නැහැ ප්‍රමුඛත්වයක්වත් දුන්නේ නැහැ. අපි තමුන්නාන්සලාට තමුන්නාන්සලා දන්නවා අපි එදා ත්‍රස්තවාදය අවසන් කරා. අපි ඒ වගේම කිසිම අන්තවාදී ත්‍රස්තවාදයකට මේ රටේ හිස ඔසවන්න දෙන්නේ නැtei කියන එක තමුන්නාන්සලාට අපි තහවුරු කරනවා. අපි නැවතත් බුද්ධි අංශ යොදලා අපි ත්‍රිවිධ හමුදාව පොලිසිය එයාට බලතල දීලා නැවතත් ඒ වගේම නීති මාර්ගයේ නොවුන්ට රට වෙනුවෙන් ක්‍රියා කිරීම පිළිබඳව සම්පූර්ණ ආරක්ෂාව ලැබෙන විදියට නීති ආවරණයක් අපි ඔවුන්ට ලබා දීලා මේ රටේ ආරක්ෂාව තහවුරු කරනවායි කියන එක. ඒ හරහා සෑම ජන කොටසකටම අවිශ්වාසයෙන් තොරව සාමකාමීව මේ රටේ ජීවත් වෙන්නට පුළුවන් වාතාවරණය නැවත අපි නැවතත් මේ රටේ ඇති කරනවා. එක්සත් ජාතික පක්ෂය තමයි හැමදාමත් මේ ප්‍රශ්න ඇති කළේ. නමුත් අපි යුද්ධය ඇති කරපු අය නෙමෙයි යුද්ධය නවත්තපු අය. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.